11වෙනිදාසිට භාග්‍යස්ථානගතව ගමන් කරනවා. ඔබගේ පෞල් සංස්ථාව තුළ සමබරව රැකගෙන කටයුතු කිරීමට හැකියාව පවතින මාසයක් නොසිතන කරදර බාධක අවිරතා ඇතිවීම සහිතයි. යම් සහනයක් සලසා ගැනීමට කටයුතු කරන්න ඕනෑම කරදරයක් බාධාවක් අවිරයක් විඳගෙන කටයුතු කිරීමට හැකියාව තුලා ලග්නේමී අයට පවතින හේයින් පෙබරවාරි මාස 6 සිට 29 දක්වා කාලය ඔබට ආත්ම ශක්තිය ධෛර්යය වැඩියෙන් ලැබෙන ප්‍රබල පීඨීමක් වගේ යෝගකාරක ග්‍රහය වෙන්නේ සිකුරු ග්‍රහය. ආර්ථික සමබරතාවය රැකගෙන කටයුතු කිරීමට හැකියාව පවතින මාසයක් වෙනවා. හොඳ පරිසරයක් නිර්මාණය වෙන කාලයක් වෙනවා. අන්තර්ජාලය උපයෝගී කරගෙන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා. අයිබෝවන්, මම ජ්‍යෝතිෂවේදී ජනක පතිරණ විශ්වපන්සල නාලිකාව නරඹන දසදහස් සංඛ්‍යාත සියලු දෙනාගේම යහපත අභිවෘද්ධිය සලසා මා විසින් මේ පෙබරවාරි මාසයේ පළවෙනිදා සිට 2024 පෙබරවාරි මාස 29වෙනිදා දක්වා ග්‍රහ ගෝචරයේ ඔබට බලපාන ආකාරය පිළිබඳව විග්‍රහයක් කිරීමටයි මා බලාපොරොත්තු වෙන්නේ. ග්‍රහ දෝෂ ගැන අවබෝධයක් ලබාගෙන ඒවාට පිළියම් කරගෙන ගනිමින් ආගමට දහමට අනුව තමන්ගේ ජීවිතයේ සුඛිත මුදිත කර ගැනීමට මෙය ඉවහල් වනු ඇතැයි මා අපේක්ෂා කරනවා. මේෂ ලග්න හිමි, ඔබට මේ පෙබරවාරි මාස පළවෙනිදා සිට පෙබරවාරි මාස 29වෙනිදා දක්වා කාලය තුළ ඔබගේ ග්‍රහ ගෝචරය කෙසේ ගමන් කරන්නේද කියා මේෂ ලග්න හිමි ඔබගේ භාග්‍යස්ථානාධිපති ප්‍රබල ගුරු ලග්නගතව දිග්බලව ගමන් කරන හේයින් ඔබට ආත්ම අභිමානය, පෞරුෂත්වය, පෙරපින, කුසල ශක්තිය වර්ධනය කර ගැනීමට හැකියාව පවතින මාසයක් මේ තුලින් නිර්මාණය වන බව දන්වා සිටීමට කැමැත්මේ එතෙම රවි ග්‍රහයාමෙන්ම කුජ ග්‍රහයාද බුධ ත්‍රී සංයෝගයක් සහිතව 10වෙනි භාවයේ ගමන් කරන හේයින් බුධ ආදිත්‍ය යෝගයේ පැවතීම ඊටාම සුභවාදී වන පිහිටීමක් වන අතර මේෂ ලග්න හිමි ඔබට සිතාමතා සැලසුම් සහගතව යම්කිසි කාර්යයක් කර ගැනීමට ආත්ම ශක්තිය, ඥානය, බුද්ධිය ලැබෙන මාසයක් බව දන්වා සිටීමට කැමැත්තේ මේ එසේම 2-7 අධිපති සිකුරු ග්‍රහයා ඔබගේ භාග්‍යස්ථානගතව ගමන් කිරීමද ඔබට සුභඵල උදා කරන පිහිටීමක් වනවා. කුජ ලග්නාධිපතියා උච්චව ගමන් කිරීම තුළ මේෂ ලග්න හිමි ඔබට ෘචක මහා පුරුෂ යෝගයේ නිර්මාණය වන අතර වෙනදාට වඩා ධෛර්ය සම්පන්නව ප්‍රවේගකාරී ආකාරයෙන් කටයුතු කිරීමට ආත්ම ශක්තිය, වාසනා ගුණය ලැබෙන සශ්‍රීක කාලයක් මේ තුළ මේෂ ලග්න හිමි ඔබට නිර්මාණය වෙනවා. එබැවින් ඔබ කරන කටයුතු ඉතාම ශක්තිමත්ව ධෛර්ය සම්පන්නව කර ගැනීමට ඔබට විශ්ව ආශිර්වාදය ලැබෙන කාලයක් වන බව දන්වා සිටීමට කැමැත්තෙමි. එබැවින් ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට මෙය වඩාත් සුභවාදී වෙනවා. උපතේදී සිකුරු බලවත්වයේ සිටි අයට පෙබරවාරි 11වෙනිදායින් පසු සිකුරු ග්‍රහයා ඔබගේ 10වෙනි භාවයේ ගමන් කිරීම තුළ ව්‍යාපාර කටයුතු වල දියුණුව, තමන්ගේ කරන කියන කටයුතු වලට අන්‍යයන්ගේ සහයෝගය ලැබීම තුළ ඔබට දියුණුවක්, අභිවෘද්ධියක් ලබා ගැනීමට හැකියාව පවතින කාලයක් වෙනවා. එසේම සෙනසුරු ග්‍රහයා මාසය පුරාම 11වෙනි භාවයේ ගමන් කරන හේයින් කුසිකාර්මික කටයුතු, කාර්මික කටයුතු, ගොඩනැගිලි ඉඳිකිරීම වැනි ක්ෂේත්‍රවල සහ කය වෙහෙසා කටයුතු කරන අයට සුභවාදී වෙනවා. එසේම පතල් ආශ්‍රිත කටයුතු කරන අයටද කුජ භූමිකාරකයා වී බලවත්ව ගමන් කිරීම තුළ හොඳ රතු මැණික් වැනි සම්පත් ලබා ගැනීමට සුබ පීඨීමක් වන බව දන්වා සිටීමට කැමැත්තෙමි. එබැවින් මේ පෙබරවාරි මාසය තුළ මේෂ ලග්න හිමි ඔබට ශක්තිය, ධෛර්යය, ආත්ම ශක්තිය ලැබෙන වාසනාවන්ත
කාලයක් වෙනවා මේ දැනට තියෙන ග්‍රහ ගෝචරයයි මම විස්තර කරන්නේ ඔබගේ උපත්ති කේන්දරයේ සමග සසඳා බලා එය නිවැරදි කරගන්න කටයුතු කිරීම වඩාත් උචිත බව දන්වා සිටීමට කැමැත්තෙමි උපතේදී කුජ බලවත්ව සිටිය අයට මේ කාලයේ ඊටාම සුභවාදී වන අතර 10 වෙනිදායින් පසු සිකුරු බලවත්ව සිටිය අයටද වඩාත් උචිත වෙනවා එසේම ගුරු බලවත් අයටද තම අභිමානය සහ ගෞරවය සහිතව කටයුතු කිරීමට හැකියාව හොඳ මිල මුදල් භවෝග සම්පත් ඇති කරවා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය වන බව වාසනාවන්ත මේෂ ලග්නේ හිමි ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2024 පෙබරවාරි මාස පළවෙනිදා සිට 2024 පෙබරවාරි 29 දක්වා ග්‍රහ ගෝචරය කෙසේ බලපාන්නේදයි අපි බලමු. ඔබගේ ලග්නාධිපති සිකුරු 8 වෙනි භාවයේ ගමන් කර 2024 දෙවනි මාසේ 11 වෙනිදා සිට භාග්‍යස්ථානගතව ගමන් කරනවා. සිකුරු ලග්නාධිපතියා වෙලා භාග්‍යස්ථානගතව ගමන් කිරීම තුළ පෙබරවාරි 11න් පසු ඔබට සුභවාදී ශක්තියින් සක්‍රීය වන කාලයක් වෙනවා. යෝගකාරකයා වන සෙනසුරු 10 වෙනි භාවයේ බලවත්ව සසයෝගයෙන් ගමන් කරනවා. සෙනසුරුගෙන් යෙදෙන සස මහා පුරුෂේ යෝගයේ නිසා ඔබට ආත්ම ශක්තියේ ධෛර්යය හැකියාව නිර්මාණය වන කාලයක් වන හේයින් වෘෂභ ලග්නයේ ඔබට රැකියා කටයුතු වල නියැලී සිටින වෘෂභ ලග්නයේ අයට මේ යහපත් පිහිටීමක් වෙනවා. තමන්ට පැවරෙන වගකීම් නොපිරියලා ඉටු කිරීම සහ ධෛර්ය සම්පන්නව කටයුතු කිරීම තුළ උසස් අයගේ ප්‍රධානීන්ගේ ගෞරවාදරයට පාත්‍ර වෙන කාලයක් වන හේයින් රැකියාවේ ස්ථිරභාවය මෙන්ම රැකියාවේ දියුණුව යහපත් ලැබීම් සහිතයි. එබැවින් මේ සස්වේක තත්ත්වයන් නිර්මාණයේ තව තවත් වැඩි දියුණු කරගෙන කටයුතු කර ඔබගේ සහ ඔබගේ යැපෙන්නන්ගේ ජීවිත සුඛිත මුදිත කර ගැනීමට එය ඉවහල් කරගන්නා මෙන් වෘෂභ ලග්නයේ මියයට දන්වා සිටීමට කැමැත්තෙමි. ඔබට පෙබරවාරි මාසයේ ඉතා සාර්ථක මාසයක් කර ගැනීමට හැකියාව පවතින හේයින් බුද්ධිමත්ව කටයුතු කර එහි ප්‍රතිඵල නෙලා ගන්නා මෙන් දන්වා සිටීමට කැමැත්තෙමි. සෙනසුරු මහදසා අතුරු දසා ගත කරන වෘෂභ ලග්නයේ මියයට මේ කාලයේ වඩාත් යෝග්‍යයි. ආත්ම ශක්තිය නිර්මාණය වන හේයින් ධෛර්ය සම්පන්නව කටයුතු කර තමන්ගේ ඕනෑම අභියෝගයක් ජයග්‍රහණය කර ගැනීමට මෙම කාලය තුළ වෘෂභ ලග්නයේ මිය ඔබට හැකියාව පවතින හේයින් රැකී රක්ෂා කටයුතු මෙන්ම වෙනත් තමන්ගේ ජීවනෝපායන් ආර්ථික ක්‍රියා මාර්ග වර්ධනය කරවා ගැනීමට කටයුතු කිරීම තුළ මේ ලැබුවා වූ පෙබරවාරි මාසයේ මෙන්ම ලැබුවා වූ 2024 වර්ෂයේද සාර්ථක කර ගැනීමට හැකි බව දන්වා සිටීමට කැමැත්තෙමි. සෙනසුරු උපතේදී බලවත්ව සිටිය අයට සිකුරු බලවත්ව සිටිය අයට මෙම පෙබරවාරි මාසය ඉතාම සාර්ථකයි. තමුන් කරන වෙළඳ ව්‍යාපාර කටයුතු මෙන්ම අන්‍යයන් සමග සහජීවනයෙන් කරන කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව පවතිනවා. එසේම ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන්නා වූ වෘෂභ ලග්නයේ මියයන් නම් ඒ කටයුතු වලටද සුබ කාලයක් මේ තුල නිර්මාණය වන හේයින් ඔබගේ ඒ අපේක්ෂා ඉෂ්ට සිද්ධ කර ගැනීමට නිරත වීම තුල සාර්ථකත්වය ලබා ගැනීමේ හැකියාව පවතිනවා. සුබ ග්‍රහ දෘෂ්ටි සුබ සංයෝග සහිතව උපතේදී සිකුරු මෙන්ම සෙනසුරු ග්‍රහයාද සිටි අයට විශේෂ වරප්‍රසාද ලැබෙන සුභ කාලයක් නිර්මාණය වෙන බව දන්වා සිටීමට කැමැත්තෙමි. මිතුන ලග්නයේ බුධහිමි මිතුන ලග්නයෙන් උපන් ඔබගේ යෝගකාරක ගායාවන්නේ සිකුරු ගායයි. ඒ සිකුරු ගායා ඔබගේ 7 වෙනි භාවය වන විවාහක ස්ථානයේ ගමන් කරන 2024 2:01 සිට 2024 2:29 දක්වා වූ මේ පෙබරවාරි මාසය තුළ ඔබට මේ ග්‍රහ ගෝචරයේ කෙසේ බලපාන්නේදයි පරීක්ෂා කර බලමු. ඔබගේ පවුල් සංස්ථාව තුළ මේ පෙබරවාරි මාසය තුළ සමබරව රැකගෙන කටයුතු කිරීමට හැකියාව පවතින මාසයක්
බව දන්වා සිටීමට කැමැති අධ්‍යාපන කටයුතු වලට නිරත වී සිටින්නා වූ මිතුන ලග්න හිමි අයටද හිතකර ආකාරයෙන් කටයුතු කරගෙන යාමට හැකි මාසයක් වෙනවා. එසේම උපතේදී 10 අධිපතියා පීඩා වී සිටීම මෙන්ම 10න් 12 වන නමවැන්නේ සඳු රාහු ලැබුම් ගැන සිටීම තුළ රැකියා අර්බුද ඇතිවීම සහිතයි. රැකියාවේ ස්ථාන මාරුවීම්, දුර පළාත්වලට මාරුවීම්, උසන් නිලධාරීන්ගේ දෝෂ දර්ශනයට ලක්වීම්, අලසභාවය ඇතිවීම තුළ තමන්ගේ කායික දුර්වලතා, මානසික දුර්වලතා ඇතිවීම, කඩාවැටීම් සහිත කාර්යයක් වන එයින් මේ කාලය තුළ මිතුන ලග්න හිමියාට රැකියා අර්බුද නිර්මාණය වීමට ඇති ඉඩ වැඩි. එබැවින් රැකියාවේ වගකීම් නිසියාකාරයෙන් අවබෝධ කරගෙන ඒවා නිසියාකාරයෙන් කරගෙන යාමට වග බලා ගැනීම වඩා උචිත බව මිතුන ලග්න හිමියාට දන්වා සිටීමට කැමැතියි. එසේම රවි ග්‍රහයා මෙන්ම කුජ ග්‍රහයාද 8 වැනි ග්‍රහයේ ගමන් කරන පෙබ්‍රුවාරි 13 දක්වා කාලය ඔබට ඔබගේ කායික ශක්තිය දුර්වල වෙන රෝග පීඩා ඇතිවීම, අර්ශස්වනි රෝග මතුවීම, දියවැඩියා රෝග මෙන්ම මුත්‍රා රෝග ඇතිවීම, හදිසි අනතුරු වලට ලක්වීම සහිත කාලයක් වීමේ ඉඩ වැඩි. එබැවින් ඒ පිළිබඳව අවබෝධය සහිතව ජීවිතය ගත කිරීමට වග බලා ගන්න හදිසි කරදර බාධා අවිරතා ඇතිවෙනවා නම් ඒවාට තමන්ගේ ජම්ම පත්‍රය පරීක්ෂා කර බලා මේ ජ්‍යොතිෂ්‍ය ගැන යම්කිසි විශ්වාසයක් මේ ආගම දාමට මේ උතුම් බුද්ධ ධර්මයට ගැන අවබෝධයක් ලබාගෙන කටයුතු කර මිනිසාට ඇතිවෙන වාපිච්චම් කුපිත වීමෙන් ඇතිවෙන රෝග ගැන අවබෝධයක් ලබාගෙන ඒවාට පිළියම් සහිතව කටයුතු කිරීමට මිතුන ලග්න හිමි අය වග බලා ගන්න ගැනීම වඩාත් යෝග්‍යයි. සෙනසුරු ඒරාට්ටක මෙම රාහු මහදසා අතුරු දසා ගත කරන අයට බාධා අවහිරතා ඇතිවීම සහිතයි. ඔබගේ සෙනසුරු ගායා සිටින 9 වැනි භාවයේ සඳු තැන්පත් වීම මෙන්ම 2 වැනි භාවයේ සඳු තැන්පත් වීමද ඒරාට්ටක පවතින හේයින් ඒවා ගැන තමන්ගේ ජම්ම පත්‍ර පරීක්ෂා කර බලා ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කරගෙන ගනිමින් ආත්ම ශක්තියෙන් ධෛර්යයෙන් කටයුතු කරොත් ඔබට සාර්ථකත්වයක් දියුණුවක් සලසා ගැනීමට හැකියාව පවතින බව මිතුන ලග්න හිමි ඔබට දන්වා සිටිනවා. කටක ලග්නයේ කටක ලග්න හිමි ඔබට 2024 පෙබ්‍රවාරි මාස 1 වෙනිදා සිට 2024 පෙබ්‍රවාරි මාස 29 වෙනි දක්කා කාලය තුළ ඔබගේ ගුරු ග්‍රහයා 10 වැනි භාවයේ කර්මස්ථානගතව ගමන් කිරීම තුළ රැකියා කටයුතු වල සමබරතාවය ඇති කරගෙන බුද්ධිමත්ව අවංකව සද්භාවයෙන් කටයුතු කරන කටක ලග්න හිමියට ඒ සඳහා දියුණුවක් අභිවෘද්ධියක් සලසා ගැනීමට හැකියාව පවතිනවා. අලසගති නිරන්තරයෙන් ඇතිවෙන අයින් මන්දෝත්සාහ ගති ඇතිවීමද නිරන්තරයෙන් සිදුවෙන මාසයක් වනෙයින් ඒවා මැඩගෙන යථාබෝධයෙන් කටයුතු කිරීමට වග බලා ගන්නා මෙන් කටක ලග්න හිමි ඔබට දන්වා සිටින අතර ඔබගේ සෙනසුරු ගායා 8 ඒරාෂ්ටකයක් උදා කරමින් 8 වැනි භාවයේ ගමන් කිරීම තුළ ඔබට නොසිතන කරදර බාධක අවිරතා ඇතිවීම සහිතයි. එබැවින් අඩමානයට කරන කටයුතු වලින් මෙන්ම අවිශ්වාස පුද්ගලයන් සමග කටයුතු කිරීම තුළින් පීඩා අවිරතා ඇතිවීම, මුදල් වංචා සිදුවීම් මෙන්ම නොයෙක් කරදර බාධා අවිරතාන් ඇතිවීමේ ඉඩ වැඩි. එබැවින් අපරීක්ෂාකාරී කටයුතු වලින්ද වැළකී කටයුතු කිරීමට වග බලා ගන්න ආස්ති බිදීම් මෙන්ම ස්නායු රෝග ඇතිවීම, පාදාශ්‍රිත රෝග පීඩා ඇතිවීම, කැඩීම් බිඳීම් වලට ඉඩ ඇති කාලයක් වන හේයින් ඒවා ගැන අවබෝධයෙන් කටයුතු කර අපරීක්ෂාකාරීත්වයෙන් තොරව හදිසි තීන්දුව తీරන ගැනීම වලින් තොරව කටයුතු කිරීමට කටක ලග්න හිමි අය වග බලා ගැනීම වඩාත් යෝග්‍යයි. අස්ති බිඳීම්, ස්නායු රෝග මෙන්ම මුත්‍රා රෝගද ඇතිවීම සහිතයි. ඒ ගැන අවධානය යොමු කර
ගැනීම ඔබගේ යහපතට වෙනවා. එසේම ඔබට ශනික කෝපයේ ඇතිවීම සහ ඉක්මන් ප්‍රකෝපකාරී අදහස් ඇතිවීම තුල ඔබට අවාසි සාධකගතදී සිදුමීමේ ඉඩ වැඩි. ඒ තුල කුජද රවිද හත්වෙනි භාවයේ ගමන් කිරීම තුල මේ යටිබඩ ආශ්‍රිත වේදනා කැක්කුම් ඇතිවීම, ස්නායු රෝග ඇතිවීම, අක්මා වේ රෝග ඇතිවීම වැනි දේවල් ඇතිවීමට, මුත්‍රාගල් වැනි රෝග ඇතිවීමට ඉඩ පවතින කාලයක් වනයින් ඒ ගැන අවධානය යොමු කරලා ලඩක් එවැනි අසුභතා ගැන යම්කිසි තත්ත්වයක් තියෙනවා නම් ඒවා පරීක්ෂා කර බලා ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කර ගැනීම වඩාත් යෝග්‍යයි. සෙනසුරු දෝෂ සඳහා සෙනසුරු දෝෂ නිවාරණ පූජා පවත්වා ඔබගේ ග්‍රහ දෝෂ නිවාරණ පූජා පැවැත්වීම වඩාත් යෝග්‍ය වන අතර ඒවාට අවශ්‍ය කටයුතු කරගෙන සාර්ථකත්වයට පත්වෙනමින් කටක ලග්නයේ මේ ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. සිංහ ලග්නය, සිංහ ලග්නය රවිහිමි සිංහ ලග්නයෙන් උපත ලද ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන රවි ග්‍රහයා හයවෙනි භාවයේ ගමන් කරන කුජ ග්‍රහයාද ඔබගේ යෝගකාරකයා වෙමින් හයවෙනි භාවයේ ගමන් කිරීමත්, බුධ ග්‍රහයා හයවෙනි භාවයේ ගමන් කිරීමත් ඇරඹෙන මෙම පෙබරවාරි මාසය තුළදී ඔබට යම් යම් බාධා, අවිරතා, සතුරු පීඩා ඇතිවීම මෙන්ම රෝග පීඩා ඇතිවීම, යටිබඩ ආශ්‍රිත රෝග පීඩා ඇතිවීම සහිත කාලයක් මේ ග්‍රහයන්ගේ ග්‍රහ ගෝචරය සමග නිර්මාණය වෙනවා. නමුත් ඔබගේ පහාධිපති ගුරු ග්‍රහයා පහෙන් පහේ ගමන් කිරීම තුළ ඔබට වාසනාගුණය ඉස්මතු වෙන අභිමතාර්ථ ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකි බාධා, අවිරතා මැදේ වුවද ප්‍රකටභාවයට පත් කරගැනීමට හැකියාව පවතින කාලයක් බව සිංහ ලග්න හිමි ඔබට දැනුම් දීමට කැමැති. වාසනාවන්ත දරුවන් ලැබීමට මේ කාලය ඉතාම යෝග්‍යයි. දරුවන් අපේක්ෂිත සිංහ ලග්න මව්වරුන්ට නිරෝගී පිරිමි දරුවන් ලැබෙන කාලයක් වන එයින් ඒ දරුවන්ද ඉතා වාසනාවන්ත දරුවන් වන බව දන්වා සිටිනවා. හතාධිපති සනි ග්‍රහයා සසයෝගයේ සහිතව හත්වෙනි භාවයේම ගමන් කිරීම තුළ ඔබට අන්‍යයන් සමග කටයුතු කිරීමේදී තරමක් සහජීවනයෙන් කටයුතු කළහොත් සාර්ථකත්වයක් ලබා ගැනීමට පුළුවන්. එසේම අන්තර්ජාලය උපයෝගී කරගෙන කරන කටයුතු මෙන්න විදෙස් සමග කරන කටයුතු වලින් ඔබට උසස් ප්‍රතිඵල නෙලා ගැනීමට මේ කාලය තුළ හැකියාව පවතින මාසයක් බව දන්වා සිටීමට කැමැත්තෙමි. එසේම හවුල් ව්‍යාපාර දියුණු කර ගැනීමටත් ඔබට මේ පෙබරවාරි මාසය තුළ හැකියාව පවතිනවා. එසේම සෙනසුරු ගායාගේ දෝෂ ඔබට තියෙනවා නම්, නිතර නිතර කරදර බාධක අවහිරතා ඇති වෙනවා නම් ඒවාට ඔබගේ ජම්මපත්‍රය පරීක්ෂා කර බලා ඒවාට අවශ්‍ය නිසි ප්‍රතිකර්ම කරගත්තොත් ඔබට මේ පෙබරවාරි මාසය තුළ සාර්ථකත්වයක් දියුණුවක් සලසා ගැනීමට හැකියාව පවතින බව සිංහ ලග්න ඔබට දන්වා සිටින අතර අසුභ ග්‍රහ සංයෝග ඒ රාෂ්ටක අපල උපද්දව මහදසා, අතුරු දසා, අසුභවාදීව පවතිනවා නම් ඒවාට අවශ්‍ය ප්‍රතිකාර කරගෙන කටයුතු කර ඔබ යහපත සලසා ගන්නා මෙන් සිංහ ලග්න ඔබට දන්වා සිටින්නට කැමැත්තෙමි. එසේම මේ ඔබගේ සිකුරු ග්‍රහයා පස්වෙනි භාවයේ ගමන් කිරීමද ඉතාම සුභවාදී පිහිටීමක් වන අතර සිකුරු පස්වෙනි දෘෂ්ටියෙන් ගුරු දැකීම, ගුරු නවවෙනි දෘෂ්ටියෙන් සිකුරු දැකීම තුළ ඔබට මොන බාධා, අවිරතා මැදේ වුවද චිත්ත ශක්තිය වර්ධනය කරගෙන සිතේ සතුට සැනසුමගෙන දෙන කාලයක් වන අයින් හිතේ ප්‍රීතිය මාසය පුරා වර්ධනය කරවා ගැනීමට හැකියාව ඇති වෙනවා. සෑම කටයුත්තකදීම බුද්ධිමත්ව කටයුතු කිරීමට වග බලා ගන්න. රාහු අටවෙනි භාවයේ ගමන් කිරීම තුළ විවාහ ජීවිතයේ යම් යම් හැලහැප්පීම් ඇතිවීම සහිතයි. විවාහ සැපත සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම සහිතයි. ඒ ගැන අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍ය බව සිංහ ලග්න හිමි ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. බුධහිමි කන්‍යා ලග්නයෙන් උපත ලද ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වන්නේ බුධ ග්‍රහයායි, යෝගකාරක ග්‍රහයා වන්නේ සිකුරු ග්‍රහයායි. ලග්නාධිපති බුධ පූර්ව පුණ්‍යස්ථානගතව
සමරාසි ගතව රවි සමග ගමන් කිරීම තුළ ඔබට ඉතාම සැලසුම් සහගතව දුරදක්නා නුවනින් නව වර්ෂයට නව ප්‍රවේශයක් ලබාගෙන සැලසුම් සහගතව කටයුතු කිරීමට හැකියාව පවතින අතර බුද්ධිමත් ආකාරයෙන් තමන්ගේ ප්‍රවේශයන් ලබා ගත්තොත් ඔබට මේ ලැබුවා වූ 2024 වර්ෂයේ සාර්ථක කර ගැනීමට හැකියාව පවතින ඔබ කරන කියන කටයුතු දෛනික ජීවිතයේ කරන කියන කටයුතු මෙන්ම වෙළහෙළදාම් කටයුතු රැකියා කටයුතු සාර්ථක කර ගැනීමට මේ තුලින් හැකියාව පවතිනවා සිකුරු ග්‍රහයා ඔබගේ 2024 දෙවැනි මාසයේ 11 වෙනිදා දක්වාම 5 වෙනි භාවයේ ගමන් කරනවා දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමට මෙන්න සිතා බලා කටයුතු කිරීමට හැකියාව පවතී කුජ ඔබගේ ලග්නයේ උච්චව ගමන් කරන මේ මාසයේ මුල් දින පහ තුළ ආත්ම ධෛර්යය උද්‍යෝගිමත් භාවය ඇති වී බාධක අවිරතා වලට ලක් නොවි ඔබගේ කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්යය ඔබට ලැබෙන කාලයක් බව දන්වා සිටීමට කැමැත්තෙමි 4 වෙනි භාවයේ මෙන්ම 7 වෙනි භාවයේ දාධිපති ගුරු 8 වෙනි භාවයේ ගමන් කරන මේ මාසයේ පුරාම ශාරීරික අභ්‍යන්තර රෝග පීඩා ඇතිවීම වරින් වර ඇතිවීම සහිතයි උදරය සම්බන්ධ රෝග පීඩා මෙන්ම කොලෙස්ටරෝල් රෝග පීඩාද හට ගැනීම ලේ දෝෂ හට ගැනීම වලින් වැළකීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍යයි යුග දිවි ගත කරන කන්‍යා ලග්න හිමියාට විවිධ බාධක මෙන්ම ප්‍රශ්නකාරී තත්ත්වයන් වරින් වර පැනන ගීම් සහිත නිසා සාජීවනයෙන් කටයුතු කිරීමට මෙම වැඩසටහන බලන කන්‍යා ලග්න හිමි අය තමන්ගේ සහකරුවෝ සහකාරිය සමග සාජීවනයෙන් වෙනදාට වඩා උනන්දුවෙන් උවමනාවෙන් කටයුතු කර ඒ බාධා අවිරතා නැති කරගෙන කටයුතු කළොත් සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. රාහු මීන රාශිගතව 7 වෙනි භාවයේ ගමන් කරන හේයින් අන්තර්ජාලය උපයෝගී කරගෙන කටයුතු කිරීම මෙන්ම අන්‍යයන් සමග කරන අන්තර් වෙළඳ කටයුතු වලින් සාර්ථකත්වයක් ලබා ගැනීමට පරිසරයක් නිර්මාණය වෙනවා. එසේම දැනුම බුද්ධිය යොදාගෙන බුද්ධිමත්ව කටයුතු කිරීමට මේ මාසය වඩාත් උචිත බව කන්‍යා ලග්න හිමියට දන්වා සිටීමට කැමැත්තෙමි. තුලා ලග්න හිමි ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා වන අතර යෝගකාරක ග්‍රහයා වන්නේ සෙනසුරු ග්‍රහයාය. 2024 පෙබරවාරි මාස 1 වෙනිදා සිට 2024 පෙබරවාරි මාස 29 වෙනිදා දක්වා කාලය තුළ ඔබගේ ග්‍රහ ගෝචරය ඔබට කෙසේ බලපාන්නේද මොන මොන බාධක පවතිනවද රෝග පීඩා මොනවද කියලා මේ තුළින් විග්‍රහ කරනවා. ඔබ මේ වැඩසටහන බලලා ඒ වාට අවශ්‍ය යම් සහනයක් සලසා ගැනීමට කටයුතු කරන්න. ඔබගේ යෝගකාරක ගායා සෙනසුරු ගායා 5 වෙනි භාවයේ පූර්ව පුණ්‍යස්ථානයේ බලවත්ව ජය යෝගයෙන් ගමන් කිරීම තුළ ඔබට පෙර පින කුසල බලය වැඩි කාලයක් වන එයින් ඔබට සුභඵල දෙන සුභ ග්‍රහයා වන සෙනසුරු ගායා පූර්ව පුණ්‍යස්ථානයේ ගමන් කිරීම මාසය පුරා පවතින එයින් එය ඔබට සුභවාදී පිහිටීමක් වෙනවා. ඕනෑම කරදරයක් බාධාවක් අවහිරයක් විඳගෙන කටයුතු කිරීමට හැකියාව තුලා ලග්නේ මියයට පවතින හේයින් ඔබගේ යෝගකාරකයා බලවත්ව පූර්ව පුණ්‍යස්ථානයේ ගමන් කිරීම තුළ ඔබට මේ පෙබරවාරි මාසය සාර්ථක ආකාරයෙන් ඇතිවෙන බාධා අවිරතා මැඩගෙන කටයුතු කිරීමට හැකි බව දන්වා සිටිනවා. සිකුරු වික්‍රමස්ථානය ගතව ගමන් කරන මෙම කාලය තුළ ආත්ම ශක්තිය ධෛර්යය අභියෝග හමුවේ නොසලී කටයුතු කිරීමට හැකි මාසයක් ඔබට නිර්මාණය වෙනවා. එසේම 9 අධිපති බුධ 4 වෙනි භාවයේ ගමන් කිරීම තුළ රවි සමග සංයෝග වීම තුළ ඥානීය බුද්ධිය වර්ධනය කරවා ගැනීමට දුරදක්නා නුවණින් කටයුතු කිරීමට හැකියාව පවතින හේයින් gedara dora ආශ්‍රිත පන්නවලදී මෙන්ම තමන්ගේ හිමිකම් ඉඩකඩම් වැනි කටයුතු වලදීද බුද්ධිය උපයෝගී කරගෙන කටයුතු කර ඒවැ ජයග්‍රහණයවල් ලබා ගැනීමට තීක්ෂණ ඥානය සාජ දක්ෂතාවයේ ඇති කාලයක් බව දන්වා සිටීමට කැමති. පසුගිය කාලය පුරාවටම නොයෙක් පීඩාවන්ට බාධාවන්ට ලක් වී සිටි තුලා ලග්නේ ඔබට එම පීඩාවන්ගෙන් මිදී
නව දැක්මකින් නව ප්‍රවේශයකින් මේ පෙබරවාරි මාසය තුල කටයුතු කිරීමට හැකියාව පවතින හේයින් සාර්ථකත්වයක් දියුණුවක් සලසා ගැනීමට මේ මාසය ඔබට සුභවාදී වෙනවා ඔබගේ ඉඩකඩම් ආශ්‍රිත ගැටලු ප්‍රශ්න තිබුණේ නම් ඒවා निराකරණය කරවා ගැනීමට මෙන්ම ඉඩකඩම් යම්කිසි කුෂිකාර්මික සංවර්ධනයක් කරා යොමු කරවා ගැනීමටද මෙම මාසය තුල තුලා ලග්න හිමි අයට උචිත කාලයක් වෙනවා පෞල් ජීවිතයේ සම්බරව පවත්වාගෙන යාමට තුලා ලග්න හිමි අයට හැකියාව ඇති වෙනවා එසේම සාජ දක්ෂතා මෙන්ම ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කරවා ගැනීමට හැකි කාලයක් වනෙයින් විවිධ දක්ෂතා උපනංවා ගැනීමට හැකි බ හැකියෙන් දරුවන්ගේ සාජ දක්ෂතා වර්ධනය කරවා ගැනීමටද මෙම පෙබරවාරි මාසය තුල ඔබට හැකියාව පවතින බව දන්වා සිටීමට කැමැත්තෙමි උච්චික ලග්නයේ කුජහිමි උච්චික ලග්නයෙන් උපත ලද ඔබට මෙම 2024 පෙබරවාරි මාස පළවෙනිදා සිට පෙබරවාරි මාස 29 වෙනිදා දක්වා කාලය තුල ඔබට මෙම ග්‍රහ ගෝචරයන් කෙසේ බලපාන්නේදයි අපි පරීක්ෂා කර බලමු ඔබගේ ලග්නාධිපති කුජ වික්‍රමස්ථානගතව ගමන් කරන පෙබරවාරි මාස 6 සිට 29 දක්වා කාලය ඔබට ආත්ම ශක්තිය ධෛර්යය වැඩියෙන් ලැබෙන ප්‍රබල පීඨීමක් වන අතර ඕනෑම බාධාවක් අවිරතාවයක් මැඩගෙන ඥානය බුද්ධිය උපයෝගී කරගෙන එසේම කායික ශක්තිය මානසික ශක්තිය වැඩි දියුණු කරගෙන කටයුතු කිරීමට හැකි කාලයක් වන හේයින් අධ්‍යාපනය ලබන දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍ය වර්ධනය කරවා ගැනීමටත් කායි විවිධ දක්ෂතා උපනන්වා ගැනීමටත් මේ කාලය කුජගේ ශක්තිය තුල ඔබට හැකියාව පවතින බව දන්වා සිටීමට කැමැත්තෙමි. මෙසේම ඔබ හවුල් ව්‍යාපාර මෙන්න අඩමානයට කරන කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමටද මේ කාලය තුල මේ මාසය තුල හැකියාව පවතිනවා. අවිවාහක තරුණ තරුණියන්ට විවාහ අපේක්ෂාවන් වෙන් සිටින තරුණ තරුණියන්ට විවාහ මංගල්‍ය කටයුතු වලට යෝජනා ඉදිරිපත් වීම මෙන්ම ඒ සඳහා හොඳ ප්‍රවේශයක් ලබා ගැනීමටද මේ කාලය මූලික කටයුතු කර ගැනීමට සුබයි. අධ්‍යාපන කටයුතු වල යෙදී සිටින දුවා දරුවන්ට බාහිර කටයුතු වලින් ක්‍රීඩා කටයුතු වලින් දියුණුවක් ලැබීමට හැකි කාලයක් වන බව දන්වා සිටීමට කැමැත්තෙමි. සස යෝගයේ සෙනසුරුකින් යෙදෙන ප්‍රබල රාජ යෝගයේ ඔබගේ හතරවෙනි භාවයේ යෙදී පවතින හේයින් ගේදර ඉඩකඩම් ආශ්‍රිත කටයුතු වල ගැටලු පැවතී නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටද සුභවාදී කාලයක් බව දන්වා සිටීමට කැමැත්තෙමි. ගුරු ග්‍රහයා ඔබගේ 6 වෙනි භාවයේ ගමන් කරනෙයින් තවදුරටත් රෝග පීඩා මෙන්ම ශාරීරික අභ්‍යන්තර රෝග පීඩා ඉස්මතු වීම වලට හේතු සිදුවෙන හේයින් ඒ ගැන අවධානය යොමු කර ඇති විය හැකි බාධා අවම කර ගැනීමට කටයුතු කිරීම වඩාත් උචිත වෙනවා. එබැවින් බුද්ධිමත්ව තමන්ගේ ජම්මපත්‍රය පරීක්ෂා කර බලා බාධා තියෙනවා නම් ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කරගෙන ඒවා निराකරණය කරගෙන යහපත් මනසකින් හොඳ බුද්ධියෙන් කටයුතු කිරීමට වග බලා ගන්නා මෙන් උච්චක ලග්න හිමි ඔබට දන්වා සිටින අතර ඔබගේ ආත්ම ශක්තිය සහ නොසැලෙන අදිෂ්ඨානි ශක්තිය නිසා ඔබට මේ පෙබරවාරි මාසය සාර්ථක කර ගැනීමට හැකි බව දන්වා සිටිනවා. ධනු ලග්නයේ ගුරු හිමි ධනු ලග්නයෙන් උපත ලද ඔබගේ මාසය පුරාවටම ගුරු ග්‍රහයා පූර්ව පුණ්‍යස්ථානගතව ගමන් කරමින් 9 වෙනි භාවයේ ආ ලග්නය දැකීම තුල ඔබට මේ ගුරුගේ බලය 5 වෙනි භාවයේ යෙදීම තුල ඔබගේ කටයුතු සාර්ථක කර ගැනීමට හොඳ පරිසරයක් නිර්මාණය කර ගැනීමට හැකියාව පවතිනවා. එසේම කුජ ග්‍රහයා උච්චව ගමන් කිරීම තුල ආත්ම ශක්තිය ධෛර්යය අභියෝග හමුවේ නොසලී කටයුතු කිරීමට හැකි සැලසුම් සහගතව හොඳ චිත්ත ශක්තියකින් කටයුතු කිරීමට හැකියාව පවතින
සාර්ථක මාසයක් බව දරු ලග්න හිමි ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. නමේ අධිපති සහ දාය අධිපති රවිහා බුද ධර්ම කර්මාධිපති යෝගයේ සහිතව ගමන් කරන මාසයේ මුල් දින 12 තුල වාසනා ගුණය මෙන්ම හොඳ ආර්ථික ශක් ගොඩනගා ගැනීමට හැකි අන්‍යයන්ගේ සහයෝගය ලැබෙන කාලයක් වන උගතුන්ගේ බුද්ධිමතුන්ගේ සහයෝගය ඔබට නිරායාසයෙන් ලැබෙන කාලයක් මේ දින 12 තුල ඇති වෙන බව දන්වා සිටීමට කැමැත්තෙමි. මේ බැවින් ඔබගේ අභිමතාර්ථයන් සඵල කර ගැනීමට මෙන්ම දුරදිග බලා කරන සැලසුම් සාර්ථක කර ගැනීමට හැකියාව පවතින බව ධනු ලග්න ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. ධනු ලග්න ඔබගේ හවුල් ව්‍යාපාර කටයුතු මෙන්ම වෙනත් අය සම්බන්ධ කරගෙන කටයුතු කරන අයට ඒ සඳහා සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව පවතින උනන්දුව උත්සාහය සහ ඔබ කරන කියන කටයුතු වල සාර්ථකත්ව භාවය වර්ධනය කර ගැනීමට මේ පෙබ්‍රවාරි මාසයේ ඔබට සුභවාදී බව දන්වා සිටීමට කැමැත්තෙමි. ඔබගේ වාසනා ගුණය සක්‍රීය වන කාලයක් වන හේයින් ඔබගේ අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට මේ කාලය උචිත බව බලවත් ධනු ලග්න හිමි ඔබට දන්වනවා. උපතේදී ගුරු ග්‍රහයා දුර්වලව සිටි අයට සඳු කටකෝ කුම්භ රාශියේ ගත කර සිටින අයට ස්නායු බාධා මෙන්ම සෙම් කුපිත රෝග ආදියෙන් රෝග පීඩා මතුවීම් එමෙන්ම ලය පීනස වැනි රෝග ඇතිවීම් සහිත කාලයක් වන එයින් ඒ ගැන අවධානය යොමු කිරීම වඩාත් යෝග්‍යයි. එසේම වාසනාවන්ත ධනු ලග්න හිමි ඔබ බුද්ධිමත් ආකාරයෙන් ආගම දහමට යොමු වී තමන්ගේ කටයුතු සාර්ථක ආකාරයෙන් කරගෙන හොඳ ප්‍රවේශයක් ලබා ගත්තොත් මේ වසර ලැබුවා වූ 2024 වර්ෂය පුරාම ඔබට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. ප්‍රබල ගුරුගේ ප්‍රවේශය ලබා ගැනීම වඩාත් යෝග්‍යයි. ඔබගේ අට අධිපතියා වන සඳුගායා උපදේදී පීඩා වී සිටි අයෙක් නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරම කරගෙන තිරසුරු දෝෂ නිවාරණ පූජා පවත්වා ශාස්ත්‍රකත්වයක් ලබා ගැනීමට කටයුතු කළ කිරීම වඩාත් උචිත බව දන්වා සිටිනවා. මකර ලග්නයේ සෙනසුරුට අයත් මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා වෙන්නේ සෙනසුරු ග්‍රහයායි. 2024 පෙබ්‍රවාරි මාස පළවෙනිදා සිට 2024 පෙබ්‍රවාරි 29 දක්වා සෙනසුරු ග්‍රහයා දෙවනි භාවයේ ජය යෝගයෙන් ගමන් කරන හේයින් ඔබට සාර්ථකත්වයක් සලසා ගැනීමට හැකියාව පවතී. මකර ලග්න හිමි ඔබ සෙනසුරු ඒරාට්ටකේ අවසාන අධියර ගමන් කරන හේයින් උපතේදී සෙනසුරු ග්‍රහයා දෙවනි භාවයේ තැන්පත් වී සිටි මකර ලග්න හිමි අයට මෙන්ම කටක රාශිගතව තැන්පත් වී සිටි අයටද නොයෙක් බාධා අවිරතා මෙන්ම රෝග පීඩා ඇතිවීම් මුඛය උගුර ආශ්‍රිත රෝග පීඩා මතුවීම් සහිත කාලයක් වනවා. එබැවින් ඔබට නිතර නිතර කරදර බාධක අවිරතා පවතිනවා නම් එවගේ ඔබගේ ජම්මපත්‍රය පරීක්ෂා කර බලා ඒ සෙනසුරු දෝෂ තියෙනවා නම් ඒවා අවබෝධ කරගෙන ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කර ගැනීම තුළ සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව පවතිනවා. ඔබගේ යෝගකාරක ග්‍රහයා වෙන්නේ සිකුරු ග්‍රහයා. සිකුරු ග්‍රහයා 2024 පෙබ්‍රවාරි මාස 12 වෙනිදා සිට ලග්නයේ ගමන් කරනවා. ගුරු ග්‍රහයා 4 වන භාවයේ මාසය පුරා ගමන් කරනවා. බුධ ආදිත්‍යයෝගේ ලග්නගතව පැවතීම තුළ සැලසුම් සහගතව දුරදක්නා නුවණින් යම්කිසි හොඳ ප්‍රවේශයක් අරගෙන කටයුතු කිරීමට මකර ලග්න හිමි අයට හැකියාව පවතිනවා. උපතින්ම ඉතාම දක්ෂ වේගවත් ක්‍රියාශීලී තීක්ෂණ ඥානයේ තියෙන මකර ලග්න හිමි ඔබ මේ ග්‍රහගෝචරයා සමග ඔබගේ හොඳ ප්‍රවේශයක් ලබා ගැනීමට කටයුතු කරොත් ඔබගේ ජීවිතය පුරා සාර්ථකත්වයක් ලබා ගැනීමට හැකියාව ඇති වෙන කාලයක් වෙනවා. බුද්ධියේ ඥානය උපයෝගී කරගෙන
ආත්ම විශ්වාසයෙන් කටයුතු කරන මකර ලග්නේමිය ඔබට මේ කාලය තුල රුචක මහා පුරුෂ යෝගයේද ලග්නගතෝ සක්‍රීය වීම තුල නොසැලෙන අදිෂ්ඨානෙන් කටයුතු කර තම අරමුණු ඉටු කරවා ගැනීමට හැකි මාසයක් බව දන්වා සිටීමට කැමැත්තේ 2022 දක්වා මකර ලග්න ඔබට ධර්ම කර්මාධිපති යෝගයේ මෙන්ම රුචක මහා පුරුෂ යෝගයේද යෙදීම තුල නව වසරේ සාර්ථක කටයුතු දියත් කිරීමට වාසනාව මෙන්ම ආත්ම ශක්තිය ඇති වෙන කාලයක් වෙනවා. ඔබගේ යහපත් අරමුණු සාර්ථක කර ගැනීමට මෙම කාලය ඉතාම යෝග්‍යයි. උපතේදී සඳුග්‍රහය දෙවනි භාවයේ හෝ හත්වෙනි භාවයේ තැන්පත් වී සිටි මකර ලග්නේමියයට අසුභතා ඇතිවද නොයෙක් බාධා අවිරතා ඇතිවද ඒ සියල්ල මැඩගෙන කටයුතු කිරීමට ඔබට මේ රුචක මහා පුරුෂ යෝගී මෙන්ම ධර්ම කර්මාධිපති යෝගී බලය ලැබෙන බව දන්වා සිටීමට කැමැත්තෙමි. කුම්භ ලග්නය සෙනසුරට අයත් කුම්භ ලග්නයෙන් උපත ලද ඔබට 2024 පෙබරවාරි මාස පළවෙනිදා සිට 2024 පෙබරවාරි මාස 29 වෙනිදා දක්වා කාලය තුල ග්‍රහ ගෝචරය කෙසේ බලපාන්නේදයි පරීක්ෂා කර බලමු. ඔබගේ ලග්නාධිපති සනි ලග්නගතව මාසය පුරා සස යෝගයෙන් ගමන් කරන බවත් සෙනසුරු ලග්න ඒරාට්ටකයක් පවතින බවත් ඔබ දැනගත යුතුයි. ලග්න ඒරාට්ටක සහිත වන හෙයින් විවිධ බාධා අවහිරතා ඇතිවීම් සහිතයි. යෝගකාරක ගායාවන්නේ සිකුරු ග්‍රහයයි. එම සිකුරු 11 වන භාවයේ ගමන් කරන 2024 සිට කාලය සුභවාදී. ගුරු 3 වන භාවයේ ගමන් කරයි. මල ග්‍රහයෙකු වශයෙන් ගමන් කිරීම තුළ ගුරුගේ බලය හීන වෙයි. ශනිගේ සස යෝගය සුභවාදී වෙයි. සිකුරු යෝගකාරකයා වෙමින් මාසයේ ආරම්භක දින කීපයේ 11 වන භාවයේ ධනු රාශිගතව ගමන් කරන කාලය ඔබට යහපතක් සදලා ගැනීමට වඩාත් උචිත කාලයක් වෙනවා. යෝගකාරක ග්‍රහයාවන සිකුරු ග්‍රහයා 12 වෙනි භාවයේ ඉන්පසුව ගමන් කරන හේන් තරමක් බාධා පීඩා අවහිරතා ඇතිවීම සහිතයි. උපතේදී සඳු කටක රාශිගතව සිටි අයට චන්ද අෂ්ටමේ රාශිගතක ඇතිවේ. ලග්නගතව සඳු තැන්පත් වී ඇති කුම්භ ලග්න අයට ලග්න ඒරාෂ්ටක තත්ත්වයක් නිර්මාණය වී ඇත. එබැවින් තම පෞරුෂත්වයට හානි සිදුවීම් මෙන්ම චිත්ත විෂාදී ඇතිවීම් සහකරුට පීඩා ඇතිවීම සහිත වේ. එබැවින් ආර්ථික මෙන්ම කායික මානසික දුර්වලතා ඇතිවීම් සහිත කාලයක් වැඩගෙන කටයුතු කිරීමට කටයුතු කළොත් ඔබට සාර්ථකත්වයක් දියුණුවක් අභිවෘද්ධියක් සලසා ගැනීමට හැකියාව පවතින ඔබට පවතින ඔබගේ ජන්මපත්‍රයේ පවතින ඔබට ඇතිවිය හැකි ග්‍රහ දෝෂ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කරගෙනමින් ඒවාගේ බල හීන කර කටයුතු කළොත් ඔබට දියුණුවක් ලබා ගැනීමට හැකියාව පවතින බව කුම්භ ලග්නයේ ඔබට දන්වා සිටීමට කැමැත්තෙමි. මීන ලග්නයේ ගුරු හිමි මීන ලග්නයෙන් උපන් ඔබට ලග්නාධිපති ගුරු ධනස්ථානගතව ගමන් කරන මේ කාලය තුල පෙබරවාරි මාසයේ පුරාවටම ඔබට ආර්ථික තත්ත්වය සමබරව පවත්වාගෙන යාමට හැකියාව පවතින අතර ගුරු ධනකාරක ග්‍රහයා වන හේන් ගුරුගේ බලය තේජස ඔබට ලැබෙන කාලයක් වෙනවා. ලග්නාධිපතියා ධනස්ථානයේ ගමන් කිරීම තුල ආර්ථික සමබරතාවය රැකගෙන කටයුතු කිරීමට හැකියාව මීන ලග්න හිමි අයට පවතින මාසයක් වෙනවා. ඔබගේ යෝගකාරක ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයා. කුජ ග්‍රහයා උච්චව සතර දීප ජය යෝගයෙන් 11 වන භාවයේ ගමන් කිරීම තුල
භූමි සම්පත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනා වූ මීන ලග්නේමි අයට මෙන්ම ඉඩකඩම් ආශ්‍රිත සංවර්ධන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනා වූ මීන ලග්නේමි අයටද ඒ සඳහා හොඳ පරිසරයක් නිර්මාණය වෙන කාලයක් වෙනවා. ඉඩකඩම් ආශ්‍රිත කටයුතු වලින් හොඳ ආදායම් ලැබීමට භූමි සම්පත් ලැබීමට මෙන්ම භූමි සම්පත් මතු කර ගැනීමටද මෙම පෙබරවාරි මාසය තුල මීන ලග්න හිමි අයට හැකියාව පවතිනවා. ඔබගේ ඥානයට බුද්ධියට අධිපති ග්‍රහයා වන්නා වූ බුද ග්‍රහයාසා රවි ග්‍රහයා එක්වී සදන බුද ආදිත්‍ය යෝගයේ 11 වෙනි භාවයේ යෙදීම තුළ ඥානය බුද්ධිය උපයෝගී කරගෙන තමන්ගේ ජීවිතයේ සැලසුම් සහගතව අපේක්ෂා ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාව පවතිනවා. ඔබේ ලග්නගතව රාහු ගමන් කිරීම තුළ විවිධ පළාත්වලට ගොස් කරන වෙළඳාම් කටයුතු මෙන්ම සංචාරක කටයුතු අන්තර් පළාත් කටයුතු සහ අන්තර්ජාලය උපයෝගී කරගෙන කරන්නා වූ විදේශගත හෝ අය සමග කරන්නා වූ කටයුතු වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව පවතිනවා. නමුත් ඔබට ජීවිතයේ යම් යම් බාධා ආවරතා මැදේද කටයුතු කිරීමට සිදුවෙන අතර ගෘහ ජීවිතයේ යම් යම් බාධා ඇතිවීම සහිතයි. ගුරු දීප්ත යෝගයේ පැවතීම තුළ වාසනාවන්ත මීන ලග්න හිමි ඔබ ආගම දහමට අනුව මහා විෂ්ණු දෙවියන් වහන්සේ, ශ්‍රී ලක්ෂ්මී දෙවියන් වහන්සේ, කතරගම දෙවියන් වහන්සේ වැනි දෙවි දේවතාවුන් වහන්සේලා වන්දනාමාන කර පිහිට පැතීම වඩාත් යෝග්‍යයි. එසේ කරන අයට තමන්ගේ ලෞකික වශයෙන් ඇතිවෙන යම් යම් බාධා අවිරතා සමනය වී කටයුතු කිරීමට හැකියාව පවතිනවා. අවිවාහක මීන ලග්නේමි අයට තම සිතඟි පරිදි හොඳ සහකාරියන් ලබා ගැනීමට හැකියාවද නිර්මාණය වෙන කාලයක් වන හේයින් බුද්ධිමත් සහකරුවෙකු හෝ සහකාරියක් ලබා ගැනීමට මේ කාලය තුළ කතිකා කර ගැනීම වඩාත් යෝග්‍යයි. ගුරු උපතේදී දුර්වලව සිටි අයට පිත් රෝග මෙන්ම සෙම් රෝගද කොන්දාශ්‍රිත රෝග මෙන්ම තුනටිය ආශ්‍රිත රෝග පීඩාද ඇතිවීම සහිතයි. එබැවින් ඔබ ජම්මපත්‍රේ පරීක්ෂා කර බලා දෝෂ තියෙනවා නම් ඒවාට අවශ්‍ය ප්‍රතිකර්ම කරගෙන ඉදිරියට බාධා අවිරතාවයෙන් තොරව කටයුතු කරගෙන ගියොත් ඔබට බාධා අවිරතාවකින් තොරව සශ්‍රීකව ඉදිරි ජීවිතයේ ගත කිරීමට හැකියාව පවතිනවා. නිරන්තරයෙන්ම ග්‍රහයින්ගේ ගමන් මා විලාසයන් ගැන අවබෝධය ලබාගෙන ඒවාට අවශ්‍ය කෙම්පහන් කරමින් කටයුතු කරන මීන ලග්න හිමියාට තමන්ගේ ජීවිතයේ සාර්ථකභාවය ඇති කර ගැනීමට හැකියාව පවතින බව දන්වා සිටීමට කැමැත්තෙමි. පෙබරවාරි මාස 1 වෙනිදා සිට 2024 දෙවැනි මාසයේ 29 දක්වා කාලය තුළ ග්‍රහයින්ගේ ග්‍රහ ගෝචරය පිළිබඳව සහ ඒ ලග්නවලට බලපාන ආකාරය පිළිබඳව මා ඔබ දැනුවත් කළා. මේ ලැබුවා වූ 2024 වර්ෂය සාර්ථක ජයග්‍රාහී වර්ෂයක් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජයෙන් ජය වේවා.